මේ මෝතේ පිසාකච්ඡා කරන්න බලාපොරොත්තුවන්නේ දාානය සම්බන්ධයෙන්. පිධානය ගැන අනන්තත් ප්‍රමාණ කරනු කරණා සාකච්ඡා කරල තිබනත් අපි අමෝගෙම පාරමිතාවේ පළවෙනි එකනේ දානපාරමිතාව. පුදුම වැඩේ අඩුවෙන්ම දන්නත් ඒකමයි. පලවෙනි පාර්මාත්මිතාව ඉස්සෙල්ලාම පිරෙන් ඕන එක වැඩිපුනම අවබෝධ වවෙන්න අර්ථෝනේ ඒක ඇැයි අඩුවම දන්නෙත් ඒක එක මම හිතන්නේ සංසාරය ධානය අරියට පරිභෝජනය කරපු නැති නිසා ඇති වෙච්ච ප්‍රශ්නය ධන පාරමිතාව අපි ඇසුරු කරලන අර කියන්නේ ආශ්‍රය කරේ නැත්තන් අරිට අඳරන් නෑ කියලා සමාරයගෙන් ආනව අරය කෝමද දෙ කියලා අනේ ම ටික දවස ආශ්‍රයකලි අහිට දන්න ඇසුරු කළේ නෑ ගුණ දර්ම මඇසුරු කරන්න ඕනේ ර්මිතාව ඇසුරු කරන්න ඕනි. සිල් ඇසුරු කරන්න ඕනේ. මාර්ගය ඇසුරු කරන්න ඕනේ. එතකොට තමයිල්ලු මාර්ගය කියන්නේ මොකක්ද යායුත්තය කෙසේද ගුණධර්ම කියන්නේ මොනවද. ඒවා චරිතයට එකතුනාාම තියෙන මීරි භාවය මොකක්ද මේම අපට දැනෙන්නේ. මීපැන මී පැනී කියලා උදේදල කෑගානෝලු රෑවෙනකම්. ඇවයි? එච්චර දාස්වාරයක් මී පැණිකෙන වචනකිව්වට මී පැණිවල රස දැනන්න නම් එක බිඳුවක්රි දිවේ තවරන්න ඕනේ. දිවේ තැවරෙන් නැතුව උදේදල රෑවෙනක මී පැණිගෙන කතාක් කළට ගඩක්න ී පැිකැන මොක්ද කියෙන කිය දන්නේ. අදත් අපේ ජීවිතවල සමාර පාරණි දේශනා කරන්න ගත්තාම ගත්ගල් පුපුරන්න අපට කියන්න කරමු තියෙනවා අර නීපණි කාලන තිකෙන නීපණකයන්නේ මොකද කියන එක හරිගටම දන්නටයවාගේ සමහර පාරමි උනධර්ම අදටත් අපි මොකද්ද කියලා දන්නේ නෑ. මේ ලෝකේ දුකට දන් දෙෙන කෙනෙක් අපි කවදරි දැකළ තියෙනවාද. කවු අරි කෙනෙක් ැවිල්ල ව්‍යරස්කාාන ලොකුස්වාමින්නනාන්සේට දෑත් අට්ට දෙල වැැඳල ස්වාමින්නාාක, සංසාර මට දුක වැඩිවෙන්න ඕනේ, ප්‍රක්ශ්ණ වැඩිවැඩෝනේ හැම උසාවියම මගේ නමට නඩුතියෙන්න්න ඕනේ යන යන තැන ගුටියහම් බෙන්ඩෝන කරන කියන හැම දේම කඩාකප්පල් වෙඩෝනේ සාමිණ විසියෙක් නමක් එක්ක කර්ඩුවත් එක්ක වැඩම කරලා දම්මලඳලා ඒ ප්‍රාර්ථනා විෂ්ට වෙන්න කියලා පට ආසිරවාද කරන්න කියලා කෞුරල්දානයක්දීලා තියෙනවාද. මිනි සුදුකට දන් දෙන්නන්නේ ෑනේ? ොට දන්නේ ෑන මිනිසු මොට දන්නෙනෙ සැකට දන් දෙවෙෙන්නේ. රැකී රස්සාදිී උනුෙන්ඩෝනේ ව්‍යාපාර කටයහිුතු සාර්ථක වෙන්ඩෝනය විදේශ ගතවෙන්න ඒ අවශ්‍ය පරිසරය ශකසෙන් ඕනේ අධ්‍යාපන කටයේුතු සාර්ථක වෙන්න ඕනේ නිරෝගි මත් එෙන්න්න ඕනෙ දීර්ගාවිස ලබන්ඩෝනේ ප්‍රශ්න ගැටලු වුවදුරු ඒ දුරුවවෙෙන් ඕනෙ මාරවැඩේ. එතකොට කෝමද මේ මිනිස්සු රාත්තවෙෙන්නේ. සැපට දන්දුනාම දනට දන්දුනාම වත්කමට දන්දුනාම කොමද මෙමිනි සුරහත්වෙන්නේ. ප්‍රාත්්‍යෙන්ට ක්‍රමයක් ඒක තුළ නෑනේ. එන මේ දාානය තුළ යම් කිසි අර කියන්නේ ඉන්ජිමක් ඉෂ්ටාහට් කරන්න ඕනේ කියලා සුක්කානම කැරකෙන් රෝධ කැරකෙන්. නිකන්ගේේදී කවුත් සොක්කාාණමල්ලන්න ෙත්න ෝධ කරකෙන් න්නේෙත් නෑ ඉංජිම ස්ටාට්ෙන් ඕනෙලු. ඒවගේ මේ පාරමී ගුණධර්මවල ආරම්භයේ ඒම නැත්තම් පලමු අධියර පාථමික අධියර මේ ධානය තුළටම සැඟවිලා යන්නේ මොනම කරන්නත්න්නේේ මනුසය නිදස්සෙන් දෙපාය. මේවා දුකයි කරදරයිකළ අත්තරන් දෙපාය ඒනම් සන්තෝසෙන් අරි දීන ඒ පූර්ුණු ලබන් ඕනෑ. ආමුදුරුන්ට පැදිලා හරි ශාසනට පැෑදිලා හරි අම්ම තාත්තට පෑදිලා හරිේ මැරිච්ච කිරියමගේ කරදරයෙන් නිදස්සයෙන් හරි මොවරි ඒතුවක් කියලා මේ මනසය මොනවරිලුනඹුල් ික පූජ කරලා පොඩි පූුණුවක් ලබනවා අත්තරිනෙ මේ මයිගෙනෙක. එනම් මේ ධහනය කියන්න පාරමිතාවට වඩා අත්තරීම කියන පාරමිතාව හරිම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි අදටත් අපි බොහොම ගෞරවෙන් වේලාම බ්‍රාහ්මණයගේ ධානය ගැන අපි වර්ණනා කරනවා. ඒ මා බෝසතාණන් වහන්සේගේ ඒ ගුණයට සමාන කෙනෙක් මේ මීීමමත් අපට ඔොයා ගන්න බැරි තරන්න. උහන්සේ ධනපාරමිතාව සම්පූර්ණ කරලා ඒකේ පරතටම ගිල්ලා අත්තරීම කියන්නේෙ මොකක්ද කෙනෙ එක ලෝකට උපමාවක් එක්ක, ්‍රකාශයට පත් ඉදිරි පත් කලා ඒක තමයි වේලාම බ්‍රාක්්මණයාගේ අත්තැරීම එක ධානයක් නෙමෙයි. ගොඩක්කයි කියන වෙලාම බ්‍රාක්්ණයගේ ධානය කලක වැරදි වචනයා. ධානය කලා කියන්නේ බලාපොරොත්තු ඇතුව ද එකක්නේ පිනට දෙනකක්නේ සපට දෙනකක්නේ යපත බලාපොරොත්තු ඇතිකරගෙන දෙනකක්නේ. අත්තරීම නිවනට දෙනක් කැමැතිෙන කැතිකක්. අරන් යන්න මගේ තානමක්න දොරවල්ටික පෙට්ට ගන්ටික ක අල්මාටිකොක්ක මැරල තිබ්බ බෝඩ්ඩ කෙල්ලුව පිටත් වනා. එක සැපට දන් දීප එකක් දෙමෙයි නවමට දුකෙන් නිරෝධයට දන් දීපු එක ඒ අත්තරීම කියලා කියනවා. අදාපේ ජීවිතවල ධානය ඕන තරන් තියෙනවා ඇබැයි. තියද ඒ අත්තරීමේ ගුණධර්මකොයි අපේ ජීවිතවල එනන් දානය කියන තැනේ අපට පොඩි වැරදීමක් කලා තියෙනවා හැමදාම දන් දෙෙන අපි මොනෝවාරි සැපයක් බලාපොරොත්වෙන් ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්වෙන් කරදරෙන් නිදසීමක් බලාපොරොත්වෙන් තමයි අපි මේ දන් දෙන්නේ සමාරය නිවන්දකින්න අපට කුසල් මදී පින් මදී. නිවන්දකට පින්මදී නිවන්දකට කුසල් මදී ඒ නිසා දම් පැන්දිීලා ධනපාරමිතා පුරාගෙන අපි සසරේ යනවා. ඇබැයි පොඩි ප්‍රශ්ඥයක්තියනවා පිම් මදී මදී කියපු කෙන කොච්චරක් මදීද කියලා දැනගත්තද. නෑනේ. තුවාල සනීප වෙලාතියෙනවා ඉස්සර ටොඩා සියයට තිස්පා අරි එයා නිවැරදි කෙනෙෙන් එයා දන්නවක් කොච්චර සනීප වෙලා තියෙනවාද කියලා ඉස්සරට වඩා දැන්නන්ටිකක් ප්‍රශ්න හඩුයි කොච්චරක් කඩුයිද සියට හැත්තෑවක් කඩුයි එයත් නිවැරදි කෙනෙෙන් හැබැයි මේ ලෞකික ලෝකයේ මිනිස්සු ඇමෝම තමන්ට ති හැමදේව මැනල බලනව ඉස්සර ටොඩා කොච්චර තිවාද මෙ කොච්චරක් වෙනස්සලාද ිය කන්නන්නේ ටොඩා මේ කන්නේ බුසල් කියක මැනලා බලනවාන්තිම වී ඇයට වෙනකම හල්ල බලනවා. ගිය කන්නේ බුසල් එකසිේ විස්සයි මේ සරේ එකසි තිස්පායි බුසල් පාලවක් කඩී කිලෝ විසි දෙකේව පාලවක් වැඩී මැනල බලනවා කිරල බලනවා. පුතුම වැඩේ සංසාහරය දුකන දැනිලා මේ සියල්ලු දුක හැමගේ නිදහස්සෙන් ටෝනය කියලලා හැමඳින් අත්තරලාපු බෝධි සත්්‍ය කවදාවත් මැනල බලන්නෑ. ගේ කොච්චරක් ගුණ ධර්ම වැඩිලද කොච්චර සිල් පිරිලද මම කොච්චර සංවරද පුදුම වැඩේ. පම් මදිී කොච්චරක් මදිද දන්න ඇනේ එතකොට ගඟට දහන වගේ දහන්න නෙවෙන්නේ. ඉතුරු ටික දන්නවනන්න හරියට කියලලා මැනල දෙන්න පුළුවන් කමතියෙන්නේ. කුසල් මදින නිසා තේරෙන්න තේරෙන්න්න කොච්චරක් මදිද. ඒ අපි දැනගණ්ඩෙපාය. සෙන්කතාවක තියෙනවා ස්වාමිනීම එක තේරෙන්න්න මට ප්ඥාවමදී ඒක ඇති කියලා කියනවලු. ස්වාමිනීම් තේරුනෑ තේරෙන් නෑකිනක තේරෙන්ෙනවන ඒ පඥාව ඇති ඒක ඒක තේරනව ලොකද දෙයක්කිව බලකොට එතනත් ප්්‍යාවත්ති බිලා. අදාපේ ජීවිතවල අනන්තත් ප්‍රමාණ වැරදිච්ච තැන්තමයි අපේ කිසිම පාරමිතාවක් පිරිලද කියලපි දන්නෙත් නෑ අඩුනම් කොච්චර අඩුද කියලා දන්නෙත් නෑ පිරෙන්ඩ ඕනෙ නම් තව කොච්චර පුරවන්ඩ ඕනෙදකින එක දන්නෙත් නෑ. ඇව අපි කිය කිය නවචෙන් කුසල් මදී පිම් මදිී මේ බවේ සෝවාන් වෙන්න බෑ. ඒම මේ කාලෙ රාතුම් නැ රාත්වෙන්න බෑ සාත් වෙන්න බැරිනම් බැරිකට ඒතුවමොකක්ද. රාතුම් නැත්තං නැත්තේ ඇයි. මේ කාලෙ සෝවාන් වෙන්න බෑ. ඒ පෘතුවය නේකද. රජනා නදයේ වැලිකට වගේ බුදුවරු පාලවෙච්ච ඒ පොළොවමන මේේක ඒ අසූ හාරදාාමනය මේේක එදාහිඳලා එන මනුස්්‍යමනය මම ඒක හැම කතන්දරයක්ම ඇයිච්ච කන් දෙකන මේේක හැමදාම සංසාරය ඉපදිලා ඉපදිලා දුක්ිඳලා බැරි ගැයිලා නිදස්තෙන්ඩෝනයකින සිතනමේක ඇයි මේ කාලේ බැරි කවුරපේ ඇව්වද පින් කෙ ඩිවෙලා සමාජය පිරිලා ප්‍රශ්නයක් නෑ සමාජයෙන් ගණ්ඩ දෙයක් නෑනමට මිනිස් සුදදුෂ්ට අයිති මනිසුත්් එක ගණ දෙෙනුවක් නෑනේමට ප්‍රශ්නයක් නෑනේ. එදා නිවැන්න මොනවද කරන්න නිස්වාමනි එදා නිවැඩ තමන්ගේ සියලු කෙ රෝධ කරන්න නන්නේ එනගේඒිකසම තමතිය දැන් රෝධකර තරන්නේ එදා නිවැඩ මොනෝවද කරන්න නේ. ියලු බැීම්බලින් නිදස්සෙන් ඕනේ අරිස්වාමිති ඒ බැඳීමන නැත්තු කරගෙන මෙතැන්ට අේ ටික තමයි ය නති මේඒක මෙතන බැඳි නිදස්කරොත් තරිද අරියන් දෙපාය. පුදුම වැඩේ එදා බුද්ධ කාලේ ඒ බැඳින් ටික නිරෝධ කෙරුවොත් නිවන්දකිනවලු එදාතිවිිච්ච සේරමටි කත්තරයොත් නිවන්දකිනවලු ඒ ටිකම මෙතනත්තරියොත් නිවන්දකිින් නැල්ලෝ ඒ බැඳීම්ටික මෙතන නිදාස්කරුවොත් නිවන්දකින්නලුව එක පුදුම සමීකරණයක් නෙ. දක්වත් අපි අපේ ජීවිතවල ඒ ගස්යටට ලන ඇතුළේ වාඩියල ඕව අපි ගවේශනය කරලා තියෙනවද අපේ පාරමි පිරන්න නම් ඒ කියන නැතිපින් පොලො පලාගෙන රුල්පත් වතුර මතුවෙන වාග නැතිපින් මතුවන්න නම් ඉප දෙන්න නම් ඉපදිච්ච නැති කුසල් කෑගාගෙන ර දරුව ඉප දෙන්න කෑගාග නන්ඩාගෙන ඒවගේ කෑගාගෙන දෙදදුරුන් දගෙන ඉපදෙන්ට නම්ගේ කුසල් ටික අපි ගවේශනය කරලා ඒ ප්‍ර්ඥාවෙන් ඒ පිින්කුසල් අවධි කරගන්න ඕනේ. නේරාජනා නදයේ වැලිකැටවලට වඩා බුදුවරු පාල වුනානං මේ ලෝකයේ මාපොලවේ වැලිවලට වඩා. ඒ මාර්ගපල රාතන් වහන්සේලා පාලවෙලා පිරිනුවම් පෑවනං ඒ කතාව කියන්න මම කොච්චර කාලයක් ඉපදුනාද. නේ රාජනා නදයේ නැතිවැලිවලට වඩා මම ඉපදිලා. තියෙන වැලි කඩගානන්නේේ මුදුවරරිපදුනේ ඒනම් ැතිවැලි කඩගානට මතු කාලය ඒදිලා එකතු වෙන වැලි කැටගානට මම ඉපදිලානේ. එච්චර කාලයක් ඉපදිලානේ. ඒනම් කොච්චර පින් කරන්න දැද්ද කොච්චර කුසල් කරන්න දැද්ද මේක වැවකදාන වන වැෑකන්ඩ කඩාගෙන යනවා. වහනෙන් පිටාරගලනවා ඒතරම් උසල් උතුරනවා පින් උතුරනවා ඒනිසා නේදමට තේරුුණේක දුකයි නිදාසඩෝනය කියලා කිරිදීපු අම්මත්තරියයා උගන්නපු තාත්තත්තරියයා ප්‍රස්සාාව අතරයා ගවල් දොරල් නිිඩකඩා මොක්ක මත්තරයා මෙච්චර කාලයක් තේබීපපු කිරිබීපු එලාරක හත්තරිය දරුවෝ හත්තරයා වත්කාන්ටික අත්තරිය යානවාන විසි කළ එනම් පම් පිරිල නෑකිල පි කෝමද කියන්නේ ුසල් මදී කියල කෝමද කියන්නේ අපපේ බොලදකමක්නේ. ඒ තියනෙන නිසා තමයි හිතුන්නේ. හදත් පින්ඩ පාත කරගන්න මේ මා රක්ෂිතය තුළපේ වනගත වෙලා උදකලාලා ලා සියල්ලු බැඳීම් වොලින් නිදස්සෙලා කොයි මෝතේ රාත්තේයිද ඊළඟ මෝතමගේ රාත් ෝධියද එටහදේ ඉරවදා වෙන්න රාතෙකටද කියලා පුොලොපුලා මේ දුරුවලකක්න් අඩු පාඩු ෝම නියතමානි වදාගෙනනමේ යන්නේ පින් උතුරලලා කිය නිසානෙමේද. කුසල් උතුරලලා සම්පූර්ණ වෙච්ච නිසා නෙමෙයිද ඒවා පරිපූර්ණ වෙච්ච නිසා නෙමයි ද මොකක්දඒක පිළිබොඳව අපට තින සැටය. ඔන්න ඔතන තමයි අපට වැරදිලා තියෙන්නේ. අපිට පින් මදි නෙමෙයි තියන පිනෙ වැඩග්ඩ දන්න. අපට කුසල් නෑ නෙමෙයි තියෙන කුසල් අදනගන්න මම දක්සන. පාරමි පිරිල නෑ නෙමෙයි, පිරිච්ච නැතිටික දක්ෂ ලෙස පුරොවගන්න මම අදක්සයි. මෙන්න මේ ඒතුන් නිසා තමයි අදත් රාතන් වහන්සේලා අඩු වෙලා තියෙන්නේ. රාතම් වහන්සේලාගේ පුරප්පාඩු ඇම තැනම. ස්වාමින් වහන්සේලා දුස්සීල නෙමෙයි උන්වහන්සේලාගේ සීලය මතුකරගන්න ඒ සීලය අඳනගන්න උන්වහන්සේලා තාම දක්ෂන දුස්සීල කියල කවුරුත් නෑ සීලය අඳුනගන්න මතු කරගන්න තාම දක්ෂක මැවිල්ල නෑ ආවොත් උන්න්නහන්සේලාගේ සීලයට මිනිස්සු පෙරලි පෙරලි වඳනවා. අපේ සම්මාදිට්ටිය අපි තුළ තිබිලත් අපි ඒක දැක්කෙන. අපේ සම්මා සෝතය අපි තුළ තිබිලත් අපිට ඇැවුන්නෑ. අපේ සම්මා ආජීවය. සම්මා කම්මන්තය අපි ළඟ තිබිලා අපකොට ඒක දැනුනෑ. ඒක අනුන්ගේ දුරුවලකමක් වෙන්න කෝමද. අස්ෝලාට බැනලා මෙසෝලාට බැනලා අරයටට දොස් කියලා මෙයාට දොස් කියලා ඒ හරිියන්න කෝමද. ඒක කාගෙවත් දුරුවලකමක් නෙමේ කාගෙවත් අඩුපාඩුවක් නෙමේ ඒක මගේ දුරුවලකමක් මගේ අඩුපාඩුවක්. මගේ දිට්ටිය මන්තුල තියෙනවා ඒක මට පේනෑ. කාටවත් බනිින්න්නේ යැයි කාටවත් දිඩා කරන්නේයි එච්චර දුරුවල වෙලා තව අසකය කෝටි කීක් මම සංසාරය යන්නද ඇයි එච්චර දුරුවල මම මේවා නිවැරදි කරගන්න අවශ්‍යයි. කාලය කතා කරනවා පිරිනිුවම් පාන්න කියලා මම පිටුපානවා පොඩ්ඩකින් පොඩා කිඩ ොකද අදස්සේ නිවන් කලපලයක් නොපද මේක මගේ ප්‍රශ්ණයන් ම නිಿಾಡವ ಂಡಹದನವවා ಅಬැයි නිವಾಡು ದೀಲ ದೀಲ ಸಂಸಾರೆ ಮටವ ವಾಸಿಕನಿವಾಡು ಿಡನනිವಾಡು ಅದಿಸ್ಸಿಾಡು ಒක්್ಕ නිವಾಣುಿ ಇವರ ವලා ದ್ ಮ ನೋಪ ಯನನೆ. පಡಿ ೈತನಿවාಾಡು යන්නಮೆ ඒ ತර ನනිවාಾಡು ಅರಗ ನಸಂಕಯ ಕೋಟಿಗಾನ ಇಪದಿಲ ಮಮಕರೆ ಕಾಲ ಬೀಲಾರ ಾಸ್ತುಡತಿನ ತಲವಲ್ವ್ ವಲ ಲಿ ಪನಲ ಿಲು ಪನ್ಲ ಗොವಿತನ කರಲ ದರು ಹದಲ ಗೆವಲ್ ಹದಲ ಯಕಡ ಗೆನಲ್ಲ ಮமுறைರ කರಲ್ಲ. හරං 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 සේරම වාර්සික නිවාඩු ටි ලෙඩනිවාඩු ි අදිසිනිවාට ටික ඔක්කම ඉවර වෙලා දැම් පඩි රයිතනිවාඩු පිටමේ ඉන්නේ. මේ ගත කරන ඇහම පැය විසි අතරක්ම නෝපේ මම. පඩිගෙවන් නෑමට. බලන්න කොච්චර මම දුරුවල චරිතයක් ද කම්මැලි චරිතයක් ද අපපමාදෝ අමත පදන්. පමාදෝ මච්චුුණනෝ පදන් මේක තතාකතයන් හන්සේෙන අප්‍ර මාධව නිවනට වැඩකරගන්න. ඉස ගිනිගත්ත මනුස්සයෙක් නිවන්න පිල්ටර් වතුරබෝතල් වතුර මිනරල් වතුර ආසුත ජලය මේවා ඔයන්න. ගොමගොඩේ පැන ලහරේ මනුස්සය නිවාගන්න වය මනුසයටට ඕනේ මොකකෙන්ද නිවන්නේ කියලා නෙමයි නිවාගන්න ක්‍රමයන්. සසරදුක නැ දැනිච්ච කෙනා මේ සංසාරයෙන් විමුක්තිය ස්ොයන කෙනා. එයාට ඕනේ මෙන්න මේමනිවැඩ ඕනෙ කෙනෙ එකනම කෝමරි නිියුනොත් ඇති. කෝමරි මේක කෙලවරවහුුණොත් ඇති. කෝමරි මං මේ කියන දුකේ බේරුුණොත් ඇතිේ යට අද අවශ්‍ය අන්න ඒ උත්තරේ විතරයි. මේක කෙරෙෙන්න්න ඕන ක්‍රමය පිළිබඳයට අදාසක් නෑ අපි ඉන්නත් ඕනි එතන. ිය වැටනකම් සක්මං කරල කරලා කරලා මගේ රාගේමට මැඩලගන්න පළුවන්න හයේ ශක්තිය අඩුවෙලා අවෙලා හයේ ශක්තිය එළියயே වැටිනකොට ஈනවෙලා මගේ රාගේය පිනවගන්න බරිතරම් මතුවෙ බරිතර சசும்ங்கෙනවணங மඩலෙන வணங எලියயே වැටணකම් ඇවිදිன்ன එක තමයි මාார்ගය. උදකලා වෙලා ඇන්ගිල ඉටියාම මගේ වාචාලකම අයන වනම් මාසගානක් ඇංගිලා ඉන්න උදකලා වෙන්න ඒක තමයි මාර්ගය. කරබාගෙන එකම තැන වාදිිවෙලා ඉතිවාම මගේ සංවරකම හැදෙනවනම් එකක් තැන වාඩිවෙලා ඉන්නවුදු ගනන් ඒක තමයි මාර්ගය. අත්තාරින්න බැරිනම් අල්ලගන්නක වලක්ක ගන්න අත්තරන්න බැෑඇති බැරි දෙයයි කරන්නේ. අල්ල ගත්තොත්න ප්‍රශ්යයක් කෙන්න්නේ අත්තරන්නේ තිං අල්ලගන්නතුව ඉන්නකෝ. අත්තරීමේ ඕමනාව නිකම් අත්තැරෙනවනේ. තාම පේතනට ඇවිල්ල නෑනේ. මෙන්න මේ විදියට අපි අපේ මාර්ගයේ දකින්න ඕනේ. අපේ පාරමිතාව දකින්න ඕනේ මේ විදියට ඒවා ගවේශනය කරලා නිවැරදි කරගන්න ඕනේ ඒම හුණොත් මේ බව අප යමෝම පිරිනිවම් පානවා අපි අමෝටම පොඩි උත්ස්සවයක් තියෙනවා ඒක තමයි. සංසාරේයේ කෝටි ප්‍රකෝටි ගානයක් ඉපදිලා ඇවිදලා ඇවිදිලා බැරිගැයිලා අපි ඇමුවෝම අවසාන බස්සොල්ටකට ඇවිල්ලා ඉන්නවා. දැම් මෙතැනින් අපි ඇමෝම බෑලා නිදස් වෙනවා. අපේ ගම්මන කෙරවල්ලයි ඇන්තිමුවතාට මුණගෑයෙන් අපි. අර කියන්නේ පාසිං අවුට්ටෙනවායි කියලා අන්තිමතාට ඇැමෝ මුණගෑනවා. ශ්‍රදයාාල පාදය පිරිණමන කොට උපාදී ප්‍රධානොස්සවය කියලා කිවාම එදා හමෝම හටනවා අදින් පස්ස අප අම්බ වෙන්න විධ ආයතන විධ රැකයා විධ තනතුරු විවිධ පලාතොක්කම විසිරිලා යනවා. අපි හැමෝම අවසාන වතාවට මේ හම්බෙන්නේ අපි අවසාන මෝත ඒනම් ඒක උස්සවවාකාරම සමරණඩෝනේ ඒ පිරිනිවම්පෑම. අදාපේ ජීවිතවල එවැනි ජයමංගල්ලයක් ගන්න පිිුවම් පාන උස්සව ගන්න අපිතාම සූදානන්නෑ ඒතුව තාම අපේ අඩුපාඩ දුරුවලකං එතනමයි මමත් එතනමයි එකක්වත් නිවැරදි වෙලා නෑ. මෙන්න මේ අඩුපාඩ දුරලකං හොඳට වටාගෙන ධාරණය කරගෙන. සතර ඉරියව්වෙන් හැම මෝතක් පාසාම නිවැරදි කරලා අරිගස්සලා මේ ලබාප මිනිසත් බවේ රාත්වෙලා පිරිනිුවම්පාන්න ධන පාරමිතාවත් අත්තර මේ පාරමිතාවත් ඒකතුලින් අවබෝධ කරගත්තාව කමටන් ධර්මතාවත් ිසිියලෝම දෙ නගේ පිරින්න පෑම පිසම ඒතුවේවා වාසනාම වේවා කියල සාග කියය. දයි සල ද නටම ති සර.